බර්මියුඩා දජයේ සහිත සුකුබෝගී මගී නෞකාවක් වන ප්‍රින්සස් ක්‍රෝස් නෞකාව තායිලන්තයේ සිට කොළඹ වරාය වෙත අද උදෑසන පැමිණ තිබෙනවා. ඒ සංචාරකයන් 1894 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 906 දෙනෙකු සමගින් ප්‍රින්සස් ක්‍රෝස් නෞකාවෙන් පැමිණි සංචාරකයන්ගෙන් 159 දෙනෙකු කොළඹ වරායෙන් ගොඩබැස ඇති අතර ඔවුන් මහනුවර පින්නවල මේගමෝ සහ ඉංගිරියන ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා අද උදෑසන පිටවත ගොස් තිබුණා. නෞකාව දිගින් මීටර 294ක් සහ පළලින් මීටර 37ක් වන අතර එය අද පස්වරුවේ ඩුබායි බලාපිටත් වීමට නියමිතයි. COVID-19 වසංගතින් පසුව චීනයේ ෂෙන්හයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. 180 දිනකුගෙන් සමන්විත මෙම චීන සංචාරක කණ්ඩායම දින 7ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතයි. චීනයේ ෂෙන්හයි නුවර සිට චයිනා ඊස්ටර්න් ගුවන්සේවය මගින් ඔවුන් දිවයිනට පැමිණ අතර ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චීෂින් හොන් මහතුරු ඇතුළු පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණියා. චයිනා ඊස්ටර්න් ගුවන්සේවය ඉදිරියේදී චීනයේ ෂෙන්හයි සහ කුන්මින් සිට සතියකට ගුවන්බාර 6ක් මෙරටට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර මාර්තු මාසයේ පළමු දින 6ක කාලය තුළදී සංචාරකයන් 24,363ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඉන් වැඩි පිරිසක් රුසියානු සංචාරකයන් වන අතර එම ගණන 5,784ක්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.